නියෝජ්‍ය කතානායක තුමනි මේ වගේ බිරුවට වැඩක් නැහැ මේ වගේ ආර්ථිකයකට මහලොකු කයිවරු ගෙවුවට වැඩක් නැහැ අජිත් කබ්‍රල් මහත්තුමා දැන් කයිවරු ගෙවුවා මහලොකුට ආර්ථිකය මෙච්චරයි කියලා හැබැයි ඒ ආණ්ඩුවේම දයාසිරි අමතුමා ඉතා පැහැදිලිව කියලා තියෙනවා කයිවරු ගෙවුවට වැඩක් නැහැ ශ්‍රී ලංකාව ඉන්නේ මහා බරපතල ආර්ථික අර්බුදයක කියලා ඒක තමයි ඇත්ත එතුමාගේ කතාව තුළ ඉතා පැහැදිලිව කිව්වේ ඩොලර් නැහැ බැංකුවල ඇත්ත කතාව වාණිජ බැංකුවල රජයේ බැංකුවල ඩොලර් නැහැ මහ බැංකුවේ විතරයි ඔය විදේශ සංචිතේ ඩොලර් ටිකක් තියෙන්නේ ලොකු ආර්ථික අර්බුදයක තියෙන්නේ මොන සංඛ්‍යාලයක නිදිපත් කරත් ඇත්ත කතාව ඒක මෙතුමන්ල බලයට එනකොට කයිවරු ගැහුවා හාල් මිල පාලනය කරනවා ගැසට් හතක් ගහලා තිනවා මේ වෙනකොට දැන් මොකද වෙලා තින්නේ ගැසට් පිට ගැසට් ගැහුවට හාල් මිල පාලනය කරගන්න පුළුවන් වෙලාද නාඩු කිලෝ එක රුපියල් 120යි 130යි සම්බ රුපියල් 140යි 160යි කීරි සම්බ රුපියල් 200ට වඩා වැඩි හැබැයි කිව්වේ මොකද්ද හමුදාවේ බ්‍රිගේඩියර් දාලා දැන් ගබඩා කිරීම කරලා මාස 9කට කන්න දෙන්න අපිට හාල් තිනවා කියලා අද මොකද තත්ති අද හාල් නැ මේ හාල් අර්බුදියත් එක්ක මේ පහුගිය මැයි මාසේ 30 වෙනිදා වෙනකොට බාස්පති හාල් මෙට්‍රික් ටොන් 6000ක් ගෙන්න මේ අමාත්‍යංශයෙන් තීන්දුවක් ගත්තා පකිස්තානයෙන් මෙට්‍රික් ටොන් 6000ක් බාස්පති හාල් ගෙන්නන්න තීන්දුවක් ගත්තා ටෙන්ඩර් කැඳෙව්වා දැන් මේක මේ අර්බුදයක් නැහැ හාල් තිනව කියලා කියනවා අදත් කැබිනට් ප්‍රකාශ කරනවා හාල් තිනව කියලා දැන් ඒ මෙට්‍රික් ටොන් 6000 ගෙන්න තීන්දුව ගත්තට පස්සේ මෙට්‍රික් ටොන් තම ලක්ෂයක් ගෙන්න පොනිසම්බ ලක්ෂයක් ගෙන්න ආපහු තීරණය ගත්තා අනිත් පැත්තට කියනවා අපිට සහල් තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා එහෙමනම් මොකද පිට රටින් හාල් ගෙන්නේ දැන් මේ කාබනික පොහොර ව්‍යාපෘතියක් යනවා දැන් මේ ගේන හාල් වල ඒ ගොවිතැන් කරලා තියෙන කාබනික පොහොර යොදලාද නැහැ මේව රසායනික පොහොර වලින් ගෙනවා පකිස්තානයේ කොහෙද බාස්පති දැන් කාබනික පොහොර දාලා නමුත් ඔබතුමන්ලා දේශීය ආර්ථිකය ගැන කතා කරාට හාල් ගෙන්නන්නේ නැහැ ඇටයක්වත් හාල් ගෙන්නන්නේ නැහැ එහෙමයි කිව්වේ එක හාල් ඇටයක්වත් පිට රටින් ගෙන්නන්නේ නැහැ කියලා මෙට්‍රික් ටොන් ලක්ෂයක් මෙට්‍රික් ටොන් 6000ක් බාස්පති මෙට්‍රික් ටොන් ලක්ෂයක් පොන්නිසම්බා පිට රටින් ගේනවා ඒ දේශීය ආර්ථික කතා බොරු ඒව නිකන් කයිවාරු විතරයි ඒ නිසා තමයි ආර්ථිකය කඩන් වැටලා තියෙන්නේ ඒ විතරක් නෙමෙයි මේ ඉන්ධන මිල ඉහළ යාමේ ප්‍රශ්නේදී ඉතා පැහැදිලිව ආණ්ඩුව පෙට්‍රල් 92 න් රුපියල් 39.33 ක බද්දක් ගහනවා ඒ විතරක් නෙමෙයි 95 න් පෙට්‍රල් 95 න් 60.48 ක බද්දක් ගහනවා ඩීසල් ඔටෝ ඩීසල් වලින් රුපියල් 13 ක බද්දක් තියෙනවා ඒ විතරක් නෙමෙයි ලංකා සුපර් ඩීසල් වලින් රුපියල් 35.20 ක බද්දක් තියෙනවා දැන් ඩීසල් රුපියල් 7 කින් වැඩි කරා මෙතන 13 ක බද්දක් ගහනවා ඔබතුමාලට කරන්න තියෙන බද්ද අයින් කරන එක විතරයි මේක හරි සරල දෙයක් බද්ද අඩු කරන එක විතරයි බද්ද අයින් කරන්නත් ඕනේ සම්පූර්ණයෙන්ම බද්ද අඩු කරපු ගමන් තෙල් මිල ස්ථායි තියාගන්න පුළුවන් තෙල් මිල ස්ථායි කරන අරමුදල ගැන කතා කරා එදා ජනතාව රැවට්ටුවා කෝටි 20000 ක ස්ථායි කරන අරමුදලක් තියෙනවා අපි තෙල් මිල වැඩි කරන්නේ නැහැ ලෝක වෙළඳපළේ තෙල් මිල වැඩි වුණාට අපි 7-5කින් වැඩි කරන්නේ නැහැ කියලා අන්තිමට ගම්මන්පිල ඇමතිවරයා කියනවා එහෙම ස්ථායි කරන අරමුදලක් නැහැ මං දන්නෙත් නැහැ එහෙම එකක් කියලා එතුමා ඉස්සෙල්ලම කිව්වේ එහෙම අරමුදලක් නැහැ කියලා පස්සේ මහ බැංකුව වර්තාවලින් මේක උපුටලා පෙන්නනකොට තමයි කිව්වේ එහෙම එකක් තියෙනවා ඒකේ සල්ලි වෙන එකකට දාලා කියලා. දැන් මේ බයිලා ගහනවා. රටේ ජනතාව රැවට්ටුවා. මේ කෝටි 20000 අරමුදලක් තියෙනවා. තෙල් මිල වැඩි වුණාට අපි වැඩි කරන්නේ නැහැ කියලා. නමුත් අද වැඩි කරලා තියෙනවා. මේ බදු මුදල් අඩු කිරීමෙන් ජනතාවට සහනය දෙන්න පුළුවන්. ගෑස් පිළිබඳව ගත්තොත් ගරු නියෝජක කතානායකතුමනි ආණ්ඩුව හිඩ්‍රෝ ගෑස් එක ගෙන්නන්නේ මෙට්‍රික් ටොන් එක මෙතුමන්ලා දාපු ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව. මේ පත්‍රිකාවේ මොකද්ද මේ කියන්නේ? පස්වෙනි මාසේ 14 වෙනිදා දාපු ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍ය මුදල් ඇමතිවරයයි බන්දුල ගුණරත්න ඇමතිවරයයි ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලාෆ් ගෑස් ටර්මිනල් හම්බන්තොට තියෙන ඒ ලාෆ් ගෑස් සමාගමේ අනුබද්ධ පුංචි සමාගම 140ක් මිලදී ගන්න කැබිනට් පත්‍රිකාවක් දාන ඒක ගන්න ලිට්‍රෝ සමාගමේ මේ කැබිනට් පත්‍රිකාවේ කියනවා ලිට්‍රෝ සමාගම ගෑස් මෙට්‍රික් ටොන් එකක් ගන්න ඒගොල්ලෝ ගෙන්නන්නේ 105ට ඩොලර් 105ට ලාෆ් සමාගම ගෙන්නන්නේ ඩොලර් 35ට ඒ කියන්නේ තුන් ගුණයක් වැඩි. ඉතින් රජයට අයිති වියත්මගේ කෙනා සභාපති අනිල් කොස්සත්. දැන් අනිල් කොස්සත් තමයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති. මෙතුමන්ලගේ ඇවිල්ලා මේවා වියත්මගෙන් මේවා ආර්ථිකයේ හසුරවනවා කියපු කෙනා රුපියල් ලක්ෂ 26ක් පඩි ගන්න සභාපතිවරයා. ඒ සභාපතිවරයාගේ ලිට්‍රෝ ගෑස් කම්පැනිය රජයේ සමාගමක් වෙලා මෙට්‍රික් ටොන් එකක් ගෙන්නන්නේ මේ වෙළඳපළට දාද්දී ඩොලර් 105ක් වෙනවා. හැබැයි ලාෆ් සමාගම 35ට දානවා. ඉතින් ලාෆ් ගණන් මේ ගෑස් ගණන් ගැන අහන්න දෙයක් නෑ. ඉන්ධන වලටත් වෙලා තියෙන ඔය ප්‍රශ්නෙම තමයි. අපි අහන්න කැමති මේකේ කොටස් මිලදී ගන්නකොට දැන් මේ ලාෆ් සමාගමේ ණය ගෙවන්න තමයි මේ හිලව් කරන්නේ. සල්ලි නෑ කියනවා. අර්බුදේ කියනවා. හැබැයි මේ බංකොලොත් වෙච්ච ලාෆ් සමාගම මිලදී ගන්න ඒකේ 140ක් ගන්න එහෙම නැත්නම් අර ණය ටික ගෙවන්න උදව් කරන්න වැටිච්ච බංකොලොත් වෙච්ච ඒ තමන්ගේ යාළුවව
බේරගන්න මොකද්ද කරන්නේ මේකට සල්ලි දාලා ඒකේ කොටස් ගන්න හදනවා කෝටි 2200ක ණයක් තියෙනවා ලාභ සමාගම බැංකු වලට මහජන බැංකු වලට සහ ලංකා බැංකු වලට බැංකු දෙකට එහෙම ණයක් තියෙන සමාගම ගණිතී ලාෆ් ටර්මිනල් සමාගමේ වාර්ෂික වත්කම් වාර්ෂික ඇසට්ස් ෆයිනෑන්ෂල් ඇසට්ස් ඒ ඩික්ලරේෂන් කරලා තියෙනවා අපි ඉල්ලනවා පාර්ලිමේන්තුවට පුළුවන් නම් දාන්න ලාෆ් ටර්මිනල් සමාගමේ වාර්ෂික වත්කම් ප්‍රකාශන දාන්න මේ පාර්ලිමේන්තුවට ඒකේ මූල්‍ය තත්ත්වය ඉදිරිපත් කරන්න එහෙම ඉදිරිපත් කරලා මේ තීන්දුව ගන්න පුළුවන් දැන බැරිද කියලා තීරණය කරන්න මොකද මූල්‍ය බලය අයිති මෙතෙන්ට එහෙම කරන්නේ නැතුව එක එක්කෙනාගේ කොටස් තියෙන පළියට සමහර ඇමතිවරුන්ගේ මේ ලාෆ් සමාගමේ කොටස් තියෙනවා ඒවත් එක්ක මේවා මෙලදී අරගෙන බංකොලොත් වෙච්ච ආයතන බේර ගන්න හදනවා මහජනතාවගේ සල්ලි දාලා ඒකෙන් තමයි ආර්ථික කඩම් වැටලා තියෙන්නේ ඒ විතරක් නෙමෙයි ගරු කතා ගරු නියෝජ්‍ය කතා නායක තුමනි අද මේ හාල් ප්‍රශ්නේ ඒ වගේම ඉන්ධන ප්‍රශ්නේ ඒ විතරක් නෙමෙයි ඉන්ධන ප්‍රශ්නේ ගත්තොත් දැන් පෙට්‍රෝලියම් එක පාඩුවයි කියන අච්චර පාඩුවයි මෙච්චර පාඩුවයි කියලා හැබැයි IOC එක මේ වුරුද්දට විතරක් මේ වෙනකොට 88 කෝටියක් ලාභයි ඉතින් පැහැදිලිව ඒ මුදල් වාර්තාවල තියෙනවා අනස්ටන් යන් ඒ විගණන සමාගමෙන් සහතික කරපු වර්තාව තියෙනවා මල්ලඟ මේ අවුරුද්දට විතරක් මේ වෙනකොට 88 කෝටියක් ලාභ උපයලා තියෙනවා IOC කම්පැනි ඒගොල්ලෝ මේ මේ ඉන්ධන වෙළඳපළෙන් පහෙන් එකක් විතර හසුරුවන්නේ ඉතුරු පහෙන් හතරම හසුරුවන්නේ පෙට්‍රෝලියම් සංස්ථාව එහෙම වෙලා තියෙද්දි තමයි පාඩුයි කියලා කියන්නේ ඕඩර් ප්ලීස් දිවා භෝජනයේ පෙර තුමාගේ